කියල පිළිගන්නවද බි ට්‍රේඩර් YouTube channel එකට මේ YouTube channel එකෙන් කරන්නේ cryptocurrencies පිළිබඳ සිංහලෙන් අප්ඩේට් අරන් එම ඔයා cryptocurrency trading investing කරලා මුදල් උපයන කෙනෙක් නම් channel එක වැදගත් වේවි ඒක නිසා subscribe කරලා notification bell එක on කරලා තියාගන්න ඒ වගේම තමයි අපේ the bit trade official කියන telegram channel එකට join වෙන්න ඒකේ තමයි අපි මේ වගේ important update කතා කරන්නේ link එක දාලා තියෙනවා description එකේ ඒ වගේම තමයි අපේ VIP signal service එකක් තියෙනවා කැමති කෙනෙක්ට join වෙන්න පුළුවන් message එකක් දාන්න එහෙම වුණොත් මම ඕගොල්ලන්ව contact කරගන්නම් අපි යම් bitcoin contain එකට ඔයාලට මතක ඇති ඊයේ මම video එකේදී කිව්වා මෙන්න මේ විදිහට diamond pattern එකක් තියෙනවා කියලා ඉතින් ඒක market එකේ හරියටම react කරේ නැහැ මේ තියෙන්නේ ඒ වගේ volatile නැතුව market එක ඔහෙ consolidate වෙලා ගියපු එකක් තමයි වුනේ නමුත් හොඳ tradable සතියක් එනවා කියන ලබන සතියේ ඒ තමයි අපිට 1 hour time frame එකෙන් bullish divergence එකක් මුකුත් එහෙම නැහැ ලොකු pattern එකක් කතා කරන්න නමුත් 4 hour time frame එකෙන් අපිට bitcoin මෙන්න මේ වගේ triangle එකක් තියෙනවා ඔයගොල්ලන්ට පේන මේ support එකයි මේ support එකට trend line දාලා මේ resistance එකට trend line දාගත්තාම මෙන්න මේ වගේ triangle එකක් අපිට බලා ගන්න පුළුවන්. ඉතින් මේ සතියේ මෙතනින් support වෙලා උඩට යනවා කියන්නේ අනිවාර්යෙන් ලබන සතියේදී මේක resistance එක break කරගත්තොත් එහම එක හොඳ bullish week එකක් විදිහට අපිට හොඳ ට්‍රේඩ් කරන්න පුළුවන් ලෝන් පොසිෂන්ස් වලට ඒ තමයි මාකට් එකේ රෙසිස්ටන්ස් එක බ්‍රේක් කරගත්තොත් ආපහු බිට්කොයින් එක $47,500 එකට වගේ මාකට් එකක් අප් වෙන්න පුළුවන් මෙන්න මේ කියන රෙසිස්ටන්ස් එක බ්‍රේක් කරගත්තොත් හෙට වෙනකොට හෙට හොඳ ලෝන් පොසිෂන් එකක් දාන්න පුළුවන් බිට්කොයින් වලට මොකද හෙට සඳුදා නිසා වොලියුම් එකක් ඇවිල්ලා හොඳ ක්ලියර් බ්‍රේක් අවුට් එකක් විදිහට මාකට් එක අප් වේවි එහෙම නැතුව බැරිලා හරි ඩවුන් සයිඩ් එකට බ්‍රේක් වුණොත් මේ සපෝට් එක ලොස්ට් වුණොත් සපෝට් එකෙන් යට කැන්ඩල් එකක් ක්ලෝස් වුණොත් ෂෝට් පොසිෂන් එකකට එන්න වෙන අවස්ථාවක් තියෙනවා එහෙම නොත් ටාගට් එක වෙන්නේ ඩොලර් 31000 කියන ලෙවල් එක එතකොට මෙන්න මෙතනින්දි ෂෝට් එකක් දාලා මෙතනින් ස්ටොප් ලොස් තියාන මෙතනින් ටේක් ප්‍රොෆිට් තියෙන එක තමයි ට්‍රේඩින් කරද්දි කරන්නේ නමුත් මෙන්න මේ කියන අවස්ථාවවලදී යම් කිසි ප්‍රමාණයේ ප්‍රොෆිට් එකක් බුක් කරගන්න ඕනි මොකද ක්‍රිප්ටෝ මාකට් එකේ හැම වෙලාවෙම ටාගට් වලට එන්නේ නැතුව ආපහු රිවර්ස් වෙලා යන වෙලාවල් තියෙනවා ඒ වගේම තමයි 4 hour time frame එකේ මේ pattern එක අපිට බලා ගන්න පුළුවන් ඒ වගේම තමයි අපි daily time frame එකට ගියපුවාම මෙන්න මේ කියන lows වලිමුත් අපිට pattern එකක් ගන්න පුළුවන් ඒ triangle එකක් විදිහට නමුත් අර 4 hour time frame එකේ තියෙන triangle එකේදී ගන්න ඩිසිෂන් එක තමයි මෙන්න මේකටත් ඉෆෙක්ට් වෙන්නේ. එතකොට බැරි වෙලා හරි 4 hour time frame එකේ යටට break down වුණොත් එහෙම මෙන්න මේ daily time frame එකේ මේ විදිහට තියෙන triangle එකත් down side එකට break වෙනවා. බැරි වෙලා හරි 4 hour time frame එකේ මෙතන තියෙන triangle එක up side එකට break වෙනවා කියන්නේ අනිවාර්යෙන් daily time frame එකේ තියෙන මේ triangle එකත් up side එකට break වෙනවා. එතකොට daily time frame එකේ pattern එක up side එකට break වුණොත් එහෙම $52,000කට වගේ target එක ගන්න පුළුවන්. නමුත් මෙන්න මේ කියන high එකේදී ඒ කියන්නේ $49,000 විතර අපි profit එක book කරගන්න ඕනේ. ඒ වගේම තමයි daily time frame එකෙන් මෙතනින් අපි short කරොත් එහෙම මේ level එකට කියන්නේ 28000කට 29000කට වගේ එන්න පුළුවන් ප්‍රයිස් එක නමුත් අපි මෙන්න මේ කියන ලෙවල් වලදී ප්‍රොෆිට් එක බුක් කරගන්න ඕනේ. ඔයාලට පේනවා එතකොට මෙන්න මෙතනින් ඩේලි ටයිම් ෆ්‍රේම් එකේ ඉතනින් තියෙන ට්‍රයැන්ගල් එක බ්‍රේක් වුණා කියන්නේ හොඳට බලන්න මෙන්න මේ ඩේලි ටයිම් ෆ්‍රේම් එකේ මෙන්න මෙතනින් සපෝට් වුණා මේ සපෝට් සෝන් එකක් විදිහට ආවා. ඒ වගේම තමයි තුන්වෙනි සපෝට් එක විදිහට මෙන්න මේ කියන $30,000 $29,000 කියන රේන්ජ් එකට එන්න පුළුවන් මෙන්න මෙතනින් තියෙන සපෝට් බ්‍රේක් කරගෙන මේ ට්‍රෙන්ඩ් ට්‍රයැන්ගල් එක මොකද ටෙක්නිකලි බෙයාරිෂ් පැටර්න් එකක් නිසා ගොඩක් දුරට බ්‍රේක් වෙන්න පුළුවන් යට පැත්තට එහෙමනොත්
නමුත් 100% කියන්න අමාරුයි. බ්‍රේක් අවුට් වෙනකන් ඉන්න අප් සයිඩ් එකට හරි ඩවුන් සයිඩ් එකට හරි එතකොට ට්‍රේඩ් එකට එන්න වෙලා ටාගට් එක ගන්න කිසිම ප්‍රශ්නයක් නැතුව බිට්කොයින් වලට කියන්න තියෙන ඉච්චරයි. ඒ වගේම තමයි සොලානා වලට අපිට සාමාන්‍ය විදිහට ඩේලි ටයිම් ෆ්‍රේම් එකෙන් මෙන්න මේ විදිහට පුංචි ෆෝලින් එජ් එකක් දාගන්න පුළුවන්. එතකොට ඒකේ සපෝට් එක විදිහට මෙන්න මේ විදිහට ගන්න පුළුවන්. ඉතින් සොලානා වලත් මේ කියන ඩොලර් 80 හෝල්ඩ් කරන් හිටියොත් ආපහු මේ ට්‍රෙන්ඩ් ලයින් එක බ්‍රේක් කරගෙන ඩොලර් 100කට 105කට වගේ අප් වෙන්න පුළුවන්. ඉතින් සොලානා වල ට්‍රේඩ් කරනවා නම් මෙන්න මේ කියන රෙසිස්ටන්ස් එකෙන් උඩ කැන්ඩල් එකක් ක්ලෝස් වෙනකන් ඉඳී කියන්නේ ඩොලර් 89 වගේ පහ වෙනකන් ඉඳී. එතකොට අපිට ට්‍රේඩ් එකට එන්න පුළුවන්. සොලානා වල 4 hour time frame එකකින් ගත්තහමත් ඒ පැටර්න් එකෙම තමයි තියෙන්නේ 4 hour time frame එකකින්. නමුත් ඩේලි ටයිම් ෆ්‍රේම් එකෙන් මෙතන කැන්ඩල් එකක් ක්ලෝස් කරනකන් ඉන්නේ. ඒක තමයි එතකොට වඩාත් වැදගත් වෙන්නේ. ලූනා වලින් බැලුවොත් ලූනා කොයින් එක 4 hour time frame එකෙන් මෙන්න මේ විදිහට bearish divergence එකක් තියෙනවා. එතකොට price action එක ගොඩක් drop වෙන එක තමයි bearish divergence එක කියන්නේ. අඩුම ලූනා එක ඩොලර් 80කටවත් drop වෙන්න ඕනි. නමුත් 1 hour time frame එකෙන් ඔයාලට පේනවා පුංචි ෆෝලින් එජ් එකක් තියෙනවා. බැරි වෙලා හරි මෙන්න මේ කියන ෆෝලින් එජ් එක අප්සයිඩ් එකට බ්‍රේක් කරොත් ආපහු අප් වෙලා මේ කියන ඩොලර් 94 රීටෙස්ට් කරලා රීටෙස්ට් කරන්න පුළුවන් ඔයාලට පේනවා. මෙන්න මෙතන තමයි හයි එක තියෙන්නේ. එතකොට ෆෝලින් එජ් එක බ්‍රේක් වෙනවා කියන්නේ මෙතන රීටෙස්ට් කරලා ආයෙ ඩ්‍රොප් වෙනවා. ඔයාලට පැහැදිලි මෙන්න මේ කියන රෙසිස්ටන්ස් එකක් විදිහට මෙතන සපෝට් එකක් විදිහට වැඩ කරා. එතන මේ 94 කියන ලෙවල් එක රීටෙස්ට් කරන්න ආපහු ඇවිල්ලා ආපහු ඩ්‍රොප් වෙන්න පුළුවන්. ඉතින් බැරි වෙලා හරි මෙන්න මෙතන තියෙන 1 hour time frame එකේ තියෙන ෆෝලින් එජ් එක අප්සයිඩ් එකට බ්‍රේක් කරගත්තොත් එහෙම 94ට ගිහිලා රීටෙස්ට් කරලා ආයෙ ඩ්‍රොප් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ආපහු මේ ක්ලෝස් කරගෙන ආපහු අප් වෙන්නත් පුළුවන්. ඒක නිසා පොඩ්ඩක් මේ ෆෝලින් එජ් එක අවධානයෙන් ඉන්න. ඒ වගේම තමයි ලින්ක් චේන් ලින්ක් එක ඩේලි ටයිම් ෆ්‍රේම් එකෙන් ෆෝලින් එජ් එකක් තියෙනවා. මෙන්න මේ විදිහට ෆෝලින් එජ් එක ඩේලි ටයිම් ෆ්‍රේම් එකෙන් අප්සයිඩ් එකට බ්‍රේක් වුණොත් එහෙම ඉතින් මම දැනට චේන් ලින්ක් හෝල්ඩ් කරනවා. ඉතින් එහෙම වුණොත් තවත් ටිකක් ස්පොට් වල බයි කළා, මේ හිතනේදී බයි කළා ඩොලර් 18 විතර මම ප්‍රොෆිට් එක ගන්න තමයි හිතන් ඉන්නේ. බැරිලා හරි මේ සපෝට් එක බ්‍රේක් වුණා කියලා මම සෙල් කරන්න යන්නේ නැහැ. කොයින්ස් මම හෝල් කරන් ඉන්නවා. ඒ වගේම තමයි ඇවලෑන්ච් වලට 1 hour time frame එකෙන් මෙන්න මේ විදිහට ෆෝලින් channel එකක් තියෙනවා. ඉතින් ඇවලෑන්ච් එකත් හොඳ කොයින් එකක්. AVAX එකේ මෙන්න මේ රෙසිස්ටන්ස් එක බ්‍රේක් වුණොත් ලොง පොසිෂන් එකක් දාන්න පුළුවන්. සපෝට් එක බ්‍රේක් වුණොත් ෂෝට් පොසිෂන් එකකට එන්න වෙන්න පුළුවන්. කොස්මෝස් කොයින් එකත් ඒ වගේම තමයි මෙන්න මෙතනින් දැනටත් ඒක හැබැයි බ්‍රේක් කරලා 1 hour time frame එකෙන් මේ වගේ ඩිසෙන්ඩින් ට්‍රයැන්ගල් එකක් තිබුණා. ඩවුන් සයිඩ් එකට බ්‍රේක් කරලා රීටෙස්ට් කරලා ආපහු ඩොලර් 26කට ඩ්‍රොප් වෙන්න පුළුවන්. නමුත් තාම ට්‍රේඩ් කරන්න යන්න එපා. ඒකට හේතුව බිට්කොයින් එක බැරි වෙලා හරි අප්සයිඩ් එකට බ්‍රේක් අවුට් වුණොත් මේ ෆෝලින් එජ් එක 4 hour මේ ට්‍රයැන්ගල් එක 4 hour time frame එකේ අර ඕල්ඩ් කොයින් වල තියෙන ෂෝට් පොසිෂන්ස් එහෙමත් ෆේක් අවුට් වෙලා ආපහු අප් වෙන්න වැඩි ඉඩකඩක් තියෙනවා. ඒක නිසා බිට්කොයින් එක බ්‍රේක් අවුට් වෙනකන් ඉන්න ඕල්ඩ් කොයින් වල ට්‍රේඩ් කරන්න යනවනම් මේක තමයි ද කන්ටෙන් එක. ඉතින් බිට්කොයින් ද බිට් ට්‍රේඩ් ඔෆිෂියල් ටෙලිග්‍රෑම් චැනල් එකට ජොයින් වෙලා නැත්නම් ජොයින් වෙන්න. ඒ වගේම තමයි අපේ VIP සිග්නල් සර්විස් එකට කැමති කෙනෙක් ඉන්නවනම් ඒකටත් ජොයින් වෙන්න පුළුවන්. ද බිට් ට්‍රේඩ් YouTube චැනල් එකට සබ්ස්ක්‍රයිබ් කරලා නොටිෆිකේෂන් බෙල් එක ඔන් කරලා තියාගන්න.